శ ාసయను කලාపపි බందඳ ොඳ ్නයක් කරන නිසා ඒ ගේ දේశ ంබ జ බందධ තු త ගන්න. ැ ంකාව ස ඉන්දయ ාවతතින සంබන්ධ యం్య ර. जाना හො संबंतान मैं पड़ी පरस्परताविनतीයन उनके बाලप पती नक याम यहां ट समार्ट एक कोई आ डट पार्म के ෙන प्रस मैं मुखद दोबतमा දखिने में संबंताාව्य इතාमत् डेडिवती नवा संबंता हम प्रगतिයක්ती हो मैंनेना संबंधता हि निया कंम्प्लेक्स तना स्ट्रेन වෙलातीन मुखद मेताट पेने इතාमा शक्तिमा ඉන්දියාව තමයි මේ අර්බෝධය පළවෙනි මාසාට්‍යයේදී බිලියන තුනයිතසම අටක ආධාරන්න එකම රට. ඒ ආධාර නොපෙනයානම් තෙල්මිලදී ගැනීමට හැ. මීට වා තත්වය ඉතාම බැරැඇරුන්ෙන නසාමාන්‍ය දරතාවට. තෙල් නැතුව අවශ්‍යතා වල් නැතුව රටක් ගැෙනියන් බෑන්. බොහෝ අපේ සම්ප්‍රදායික රටවල්. අපිට ඒ අවස්ථාවේදී වචනවලින් ආධාර කරම්සක්. මේ මුූලෙ මේ ආධාරයක් දුන්නන්නේනේ ලඟම රටක් හැටියට ඉන්දියාව මංහිතන්නේ දිගුකාලීන ආරක්ෂකහේතු සහ කලාපේ ස්ථාවරත්ය මොකද දකුණනතියන ඉතාම ප්‍රධහනරටත් තමයි ලංකාව දැන් අපේ සහල්ලාට ලංකාවයි සහ ඉන්දියාවතර අපි බලන්නේ මොනහරි පරස්පරයන් ඇතිගෙනකොට ඒ එක ප්‍රාන්තයක් හරයි. ඒ තමින්ල්නනාඩු ප්‍රාන්තය ඉන්දයාල් ප්‍රාන්ත විසි නමයක් තියෙනවා. එතකොට ඒ ප්‍රාන්ත කිසි නමේ අපි තාම හිතලවත් වැඩිය ඒ ගැන විදේශ කටුතුගෙන චර දිගු කාලියුන අපේ බෞද්ධාගම උත්තර ප්‍රදේශෙන්ගෙන ප්‍රාන්තියක්ක එතකොට ඒවා එ ලොකු සම්බන්ධකන්තිීන. එතකොට ඔිෂ්‍ය බිහාර් ්‍රාන්තය ගැන කිසිීම අපි දවේෂයක් කල්ල නෑව පෞ්ගේ අවුදු හැත්තඇව තුළ ඒවා ගැෙන සඳානයි. ඒවාගේදැ අප දුණු තමිල් නාඩුවගත්තත් බොහොම ඉස්සර්ට වඩා බොහොම ප්‍රගති යක්ත්තියෙනවා. මේ අපි සමහර දේවල් දිහා බලන්නේ මීට අවුරුදු තිහයක්කට විස්්සකට කලින් සිදුවීම් උඩ. ඉන්දයාාවේ අලුත් ප්‍රතිපත්තියක් තියෙන. ඒ අසල් වැසි ප්‍රතිපත්තිය කියලා ඔය ගුජරෝල් ගුජරාල් අගමැති තුමා එයා එකකට විදේශ ඇමති කෙනෙක් ඉන්නකොට හදපු ප්‍රතිපත්ති ච්චන අවස්ථාව තමයි න හුත් ප්‍රස් දැන් ඔයසල් වෙසි ප්‍රතිපත්තියකෙනෙන් ඒක හින්දතමයි ඉන්දියාව පකිස්තාානයටවත් බංලා දේශයටවත් ඔය නීපාලටවත් ඔය අපේ වගේ පොඩි රටවල්ලලටත් ඉස්සර වගේ ඇගිලි ගන්න. ඒගොල්ලෝ බලනවා වෙනආකාරයකින් කලාපේ නායකත්වය ගන්න. ඉස්සර මාලදිවීට හමුදාරය දැන් මාලදිවනී හිටපු විදේශති තමයි එක්සත් ජාතිීන්ගේ සංවිධානය සබහකත් මේ වගේ පු කුඩා ඩනන්ගන්නති ඉස්සර රට අපේ රටක් ගැනග ඉතින් ඉන්දියාව අපිට ගලර්පිරිීම හතරක් දීමෙන් පෙන්නුවේ ලෝකේ ඉදිරියේ අපේ රටේෑන තිබුණ අපේ රටට ඒ වෙලාවේ තිබුණ රි ප්‍රතිචාරව ධනාආකාරයකට හරවීමී ප්‍රයත්නයක් දරාති වෙන යම්කිසි රටක් බිලියන හතරත් දීලා අත හෝදගන ඒ එක විනාසකරන්න යන නැති බව ඕන විද්‍රතෙක්ට හිතන් පට තමාගේ සල්ලි තමා නිකම් පුච්චගන්න. ඉති ඒකහින්දා අපි දේ‍යාව සමද ඉතාම කිිත්වෙන් වැඩරගත යුතුයි. මේ ලෝක අනි ්‍රටවල් දැන් දිහා බලකොට යුද්ධ වන ැටි බලනොට. ඒවා හරි තාව කාලික දේවල් වුණන ඒෙන් විච් හානි අපි දැන්ඳාකිරනවා යුක්්‍රේණය රෘසියා වාරවාමයව බොහම සොලේ මිස ගඩ තිච්චේ මක ේවල් හම. කාලයයක් පිසි බැඳීම් තිබුණ ඒ බැඳීම්මුඩයන්න තිුණනති අපිත් ඒවාගේ බල බං හිතන් අපේ නායකෝ දේශපාලනයකයන් පරින්නසයි ගොඩක් අවුරදු ඇත්තැඇත්තිස්සේ අපිට ගොඩත්දැකීම් තියනය අනිතරටල්වලටත් ඉගෙනගත යුතු රණ. තින් අපි මේ අවස්ථාව අවුරුද්ධකින් කාමාරකින් පසු කරන බව මට නිශ්චිතවසෙන් හිතාගන්න පුළන් මේ යම්කිසි සාමාන්‍යයට අත්වයකතිබ.